ਉਹਨੇ ਸੁੱਤੀ ਬੈਠੀ ਆ ਸੁੱਤੀ ਬੈਠੀ ਆ ਕਿ ਵਾਏ ਸੱਤਰੀ ਸੁੱਤੀ ਬੈਠੀ ਆ ਹੱਥ ਦਾ ਦਿਨੇ ਤੁਮਾਂ ਕਵਾ ਦਾਵਤ ਨਹੀਂ ਦਾ ਕਿ ਨੈ ਲੋਕਾਈ ਅਬੇ ਐ ਐ ਮੁੰਡਾ ਬੋਂਬੇ ਕਹਿੰਦੇ ਨਹੀਂ ਇਹਦੀ ਅੱਤਰ ਮੇ ਦੀ ਮਿੱਤਰ ਬੋਂਬੇ ਲਾ ਦੀ ਸਰ ससरे पुरा लंगिन तुरा अंदुरे गिले नामे पेंसीने धनी निवानं उबटाई आदरे कंदुले लिये नामे पेम कविये संदट उपमा ससरे पुरा लंगिन तुरा अंदुरे गिले नामे पेंसीने धनी निवानं उबटाई आदरे कंदुले लिये नामे पेम कविये संदट उपमा La la la, hey hey ah. पुता अम्मे आये लीन मद बाथरूम में क्या था बाथरूम में क्या ने कोई क्या था मेला में पुता पुता केतकी ऐने पापा पुता कामरे ने ऐने कामरे ने එලිට ගියාවත් ද මෙතනින් ගියේ නෑ දෙන්නේ ගිය ඇතුළෙත් නෑ බලන්න ධෝනි ධෝනි මම පුතා ගෙදර නෑ පුතා පුතා යා තනියම එලියට යන්නේ නෑටි මම පැයක් තිස්සේ මෙතන හිටියේ මම මෙතනින් ගියේ නෑ බලන්න ගියේ ඇතුළේ බලන්න පපා මෙච්චර හයියෙන් කෑ ගහලා තියාට ඇහෙන්න ඕනේ නේ හොඳට බලන්න දුව බලන්න papa බලන්න යා කේතකි
බේබි බේබි අයියේ 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 ඇයෝ මෙතන හා කොහෙද ගියේ නංගි ඔයා කොහෙද ගියේ කියන්නකෝ හා ඔයා හොඳින්ද මලිතියා කොහමද අයියව දැක්කේ මං එද්දි හස්බේවි මෙතන හිටියේ ඉතින් මං දැන් ටිකකට කලින් ඇවිල බලද්දි හිටියේ නෑනේ අයියෝ කොහෙද ගියේ ඔයා හොඳින් නේද මං හොඳින් ඉන්නේ මොකද උනේ කියන්නකෝ කවුරුත් දැකල නෑ ඔයිලියට යනවා කොයි වෙලාවෙද ගියේ සියලු සම්බන්ධතාවන් ආරම්භ වන්නේ සිත් බැඳීම් ගැන මිස අත්හැරීමක් ගැන නොදැනය. මෙතරම් වේදනාවේ නිසාය. ආදරය කිසිවිටක අහිමිවීමක් පිළිනොගනී. තනිව සියල්ල දරා ගැනීමට හැකි බව සිතට ඒත්තු ගන්වන්නේ අපමය. නමුත් සංවේදී සිතකට එවන්නක් කිසිවිටක දරාගත නොහැකිය. බිඳුනු ආදරයත් සිත් දරාගත් කිසිවෙකු පිටතට දැඩි මුහුණක් පෙන්නුවද රහසේ හඬන බව සත්‍යකි. කොහේ හෝ කොතැනක හෝ මාහට මේ වරද නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු මෙලෙස පවතිමි. එම අවස්ථාව කිසිදා නොලැබුණද මෙලෙස පැවතීම පමණක් වුවත් මගේ සැනසීම වේ. ඇය සැහැල්ලුවෙන් සතුටින් සිටිය යුතුය. මා විසින් උදුරාගත් ඇයගේ සුන්දර සිනහව නැවත ඇයට උරුම විය යුතුය. මේ සියල්ල වෙනුවෙන් මේ ගෙවෙන කාලය දරා ගැනීම මා විසින්ම කළ යුතුය. සියල්ල විසඳනු ඇතැයි තවදුරටත් බලාපොරොත්තු වෙමි. කවුද වන්ද එකක්සම් ටීවී එකක් උස්සන් ගියා එතනින් ඒ විලාමස එක පාටම එකෙක් කියලා මගේ උඩ පොල්ලෙන් ගෙවුවා ලාල ලාලා හේ හේ ආහා පුතා පුතා ඔයා කොයි වෙලාවෙද මෙතෙන්ට ආවේ ආ අයියේ කතා කරන්නකෝ පුතා කොහොමද ඔයා මෙතෙන්ට ආවේ? මං හොඳින් අම්මා. පුතේ මොකද උනේ කියලා අපිට කියන්නකෝ. උදේට එළිය වැටුණාට පස්සේ නම් එතනින් යන්න විදියක් නැහැ. මොකද මං උදේම ශාලේට ආවා. පුතා එතනින් යනවා නම් මම දැක්කේ නැහැ. සීයේ අපරාධ වෙනුවෙන් මොනවාරිම කරන්න ඕන. ඔව්. අපි එහෙම කරනවා පුතා. අයියට ෆ්ලූට් එක ඇහුණාද? රැප් ආන්දරේක හෙන්න ගත්තද? ඔව්. එහෙම දෙයක් ඇහුණාද?
එහෙනම් මට ගහුණා. මට හිතුණා ඒ තමයි මම මේ ලෝකේ අහපු ලස්සනම දේ. ඊට වඩා ලස්සන දෙයක් මම මේ ලෝකේ අහලා නැහැ. ඇත්තටම මන් දන්නේ නැහැ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මට ඒ ෆ්ලූට් මියුසික් එක අහන්න ඕන. මට රාදා බලන්න ඕන. පුතාට සහත්තුවක් පිරිමහන්න වෙයි. නෑ නෑ නෑ, එහෙම ප්‍රශ්නයක් මෙතන නෑ මමා. මොකද නැත්තේ? එයා කියන දේවල් වල අමුත්තක් තේරෙන්නේ නැද්ද? මම වෙනස් දේවල් නියා කියන්නේ. නෑ නෑ නෑ, එයා කියන දේවල් වල කිසි වැරද්දක් නෑ, කිසි අවුලකුත් නෑ. එන්නට පපා, මට බයක් දැනෙනවා. හොඳ වුණා කිව්වට එයාගේ මොකද්ද අමුත්තක් පේනවා. මම හැම දෙයක්ම ටිකෙන් ටික හරියාවි. ටිකක් ඉවසලා බලමු. අම්මේ 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 අක්කා හස් මහත්තයා හීනෙන් දැක්කලු. කරදරයක්ද ගන්න මහත්තයා? මොකෝ මොකෝ, මේ රාදා හස් මහත්තයා හීනෙන් දැක්ක ඇහි මොන මොකේ හීනයන්? නරක හීනයක් නෙවෙයිලු. එයාට කතා කරලා බැලුවොත් හොඳයි නේද? කරදරයක් නම් අපි කතා කරන්න කලින් මැඩම් අපිට කතා කරනවා. මම නම් කියන්නේ කතා කරලා බලමු තාත්තේ. අක්කා මේ මීනේ දැක්කා කියලා කියන්නේ. ඔව් ඒක හොඳයි. නෑ නෑ, අපි තව ඩිංගක් බලමුකෝ. අපිට කෙසේ වෙතත් රාදට හීන පේන්නේ නෑ, ඔන්න හේතුවක් නැත. එහෙම එක පාට කරදරයක්ද කියලා අහන්න බෑනි මාරි අම්මා. ඒක හරි නෑනේ. ඔව් එහෙනම් තව ටිකක් බලන්න. කවුරු ගැන වුණත් හිතද්දි කතා කරද්දි හීනෙන් පේනවා. ඒව හීනනේ. ආයු ඉතින් කොච්චර වාත් කියවන්නේ මෙහෙයන් කියලා. නවතින්න කිව්වෝ. අපිවත් අතහැරලා නවතින සයිස් එකට මිනිහා ඉන්නේ. ඔල්ලොනි ඌඩු වෙලා ඉන්න කැමති නෑ ගෙවල් ලස්ස. බලමුකෝ. අර මේ සාරගේ කංජි කඩේ වැඩ කරන්න යන්න අහනවා මගේ. මගිනුත් ඕකා හා හිටි. එයා මේ ඕක ඉස්කෝලේ වැඩ වලට පාඩුවක් නොවී කරගනීද? නෑ 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 නෑ, ඉගෙනීම තමයි මුල. කඩ කරන්න පහුවෙලා පුළුවන්. ඕක හොයා හේමීට රාජුට තේරුම් කරලා දෙන්න. ඔච්චරවා බිස්නස් කරන්නයි සල්ලි හම්බ කරන්නයි තමයි යාරි සිහි ඉගෙන ගන්න එක නෙමෙයි. රාජු 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 මොකද්ද කිව්වේ මේ? තමුසේ කඩවැටි හරිද? දෙනවා කන පැනන් එක. ඔයා මට ගහන්න. අනේ පව් බුන්දා නිකන් නොකරන්න පුළුවන්. මයි මිනිකේ. ඒ මයි මිනික මම මේ මේක පාරට දාලා ගියේ.
බාත් එක චෙක් කරන්නේ? නේ නෑ මම්මි මේ මේ කෙල්ලෙක් එක්කනේ. නෑ නෑ මම්මි සින්දුවක් බල බල හිටි. ආ බලන්නකෝ. චෙක් කරලාද කියලා? නේ මට මොකටද ඔයා චෙක් කරත්? හරියට නුඹද කියවනේ. ඉතින් ඇත්තනේ කිව්වේ. අනිත් එක ඉතින් ඔව හොයලා බලන්න මං වාගේ වයිෆ්ද? ගර්ල් ෆ්‍රෙන්ඩ්ද? නෑනේ. එදම මොම් කතා කරන්නේ? මම ඉතින් හැමදාම මෙහෙම තමයි කතා කරේ. අද කතා කරන එකේ මොකක් හරි අවුලක් තියෙනවද? දැන් මම වයිට් එක ගන්නවා. එහෙම නෑ ඉතින්. හදිස්සියවත් කොළඹ හිටියා නම් ඔය ඇත්තටම රස්සාවෙන් අයින් වෙනවද? එහෙම තමයි හිතන් හිටියේ. ඒක කිසි තේරුමක් නැති වැඩක් නේ. වාව් කොළඹ යන එක නේද? නෑ ඔය රස්සාවෙන් අයින් වෙන එක. හරි හරි දැන් දෙකම උන්නේ නැහනේ. සතුටු ඇති. නැත්තම් ගෙදර නේද මේ? ඔව්. අහස් ගෙදර ඉන්නවද? ඇයි දන්නේ? අපිට TV channel එකේ interview එකක් කරන්න ආවේ. කලින් දැනුවත් කරලා දාවේ? නෑ කලින් කතා කරන්න නම් බැරි වුණා. මේ වෙලාවේ අහස් ගෙදර ඉන්නවද? අපිට එයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් වෙයිද? මොකද්ද interview එක? ගෙදර කවුද ඉන්නේ? ඔය මිස් අහස්ගේ කවුද? මොකද්ද කියලා හරියටම කිව්වොත් මට පුළුවන් මහත්තයර කතා කරන්න. අහස් ගැන ඉන්ටර්වයුව එකක් යන්නකෝ. එයා දැක්ක හාස්කම් ගැන කතා කරන්නයි අපි ආවේ. මාත් හරියටම අහස් ගෙදර ඉන්නවද මේ වෙලාව? අර මල්ලේ. සමහරට ඇතිනේ. ඔව්. මම ඔයාට ආදරේ යහස්. ගොඩක් ආදරේ. මං කවදාවත් වෙනස් වෙලා නැහැ. ඔයා කොච්චර මාත් එක්ක තරහ වුණත් මං ඔයාත් එක්ක තරහ නැහැ. ප්‍රමහන්සි ජෙනරල්. කේර ඩෙස්ක කරන්න ඕනේ. ඕකේ. එහෙම ආදර කතාවක් මෙතන නෑනේ. කවුද ඔය ළමයින්ට ඕන දැක් කිව්වේ? හාස්කමක් සිද්ධ වෙන්න දෙන්න අතර මොකක් හරි ලොකු බැඳීමක් තියෙන්න ඕනේ නේ සර්. තේරුම් ගන්න බෑ සමහර දේවල්. තේරුම් ගන්න බැරි දේවල් තෝරගන්න උත්සාහ කරන්නත් එපා ඉතින්. ඔයාට අලුත් ජීවිතයක් ලැබිලා තියෙනවා.